වේදිකාවේ අද අපිට දකින්න තියෙන බොහොම පරණදල් මේ සුවිශාල ගස් හැටියට පිහිටවන්න පුළුවන් වුණ පුජ්‍යලෙක් තමයි වේදිකා නාට්‍ය කලාවේ ධර්මශ්‍රී බණ්ඩාරනායක. ඒ ඔහුගේ විසින් කරපු ඒ නාට්‍ය කීපයක අපි දැකපු ඒ පරිචය එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේම තමයි දැන් ගායනයේ පැත්තේ ගත්තොත් කන්වර්සේෂනල් සිංගින් කියන එක. අපේ වේදිකාවේ එහෙම ඒවා දකින්න හම්බෙන්නේ නැහැ. දැන් ප්‍රේමසිරි කේමදාස වගේ සංවිශිෂ්ට විශේෂ සංගීතඥයෙක් ඒක උත්සාහ කරා ඒක ඔපෙරාවකට අරගෙන යන්න. නමුත් ඒවත් අපිට දකිය යුතු ඒ කියන්නේ ඒක ඒ ආකාරයෙන්ම සැලකන්න බැරි ඔපෙරාවක් හැටියටම සැලකන්න බැරි තත්වයන් මේ නාට්‍ය නිර්මාණවලත් තියෙනවා. ඒ වුණාට ඒව කේමදාස වැනි සංගීතඥයෙක් උත්සාහ කරා එතෙන්ට මේක අරගෙන යන්න. එතකොට ඒ ඇරුණාම වෙන කිසිම සංගීතඥයෙක් අපේ රටේ මම දැකලා නැහැ. ඒක එතනින් එහාට මේ වේදිකාවේ අරගෙන යන්න මේ 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 හඬ කියන එක. එතකොට ඒක අද මම හිතනවා මගේ මේ මේ එකතු වීමත් එක්ක ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ එකතු වීමත් එක්ක මගේ මිත්‍රයාගේ ඒක හොඳට අපිට කරන්න පුළුවන් වෙයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා.